මේ ඉන්නේ පූජ්‍ය කොවුල්ලාරේ ඥානවංශ හාමුදුරුවෝ. උන්වහන්සේ කරනවා හරිම අපූරු වැඩක්. ඒ තමයි විහාරස්ථානයේ බොහොමලුවේ හරිම අපූරු රටා සිතුවම් කරන එක. ඒ සඳහා උපයෝගී කරගන්නේ ඉදලක්. සුන්දරලොව නාලිකාවෙන් අද අපි කතා කරන්නේ ඒ අපූරු දේ ගැන. උන්වහන්සේ වැඩවාසය කරන්නේ දිනියාය කීරිවැලගම ප්‍රදේශයේ ශ්‍රී ගංගාතිලක බෝධිරාජාරාමයේ. මේ විහාරස්ථානය ඉතා සුන්දර ස්ථානයක්. මොකද මෙය පිහිටලා තියෙන්නේ ලෝකවුරුම සිංහරාජ වනාන්තරයේ කඳුවළල්ලෙන් වටවෙලා කිරිවැල්දොල ගංගාවට මායිම්ව. මේ නිර්මාණය සිදුකරන ආකාරය නරඹන ගමන්ම අපි උන්වහන්සේගෙන්ම විමසලා දැනගනිමු මේ ගැන විස්තර ටිකක්. අවසරයි අපේ හාමුදුරනේ, අපිට කියන්න ඔබ වහන්සේට මේ වගේ නිර්මාණයක් කරන්න අදහසක් කොහොමද පහළ වුණේ? ඒකේ අරමුණ මොකක්ද? ඒකේ නිදාන කතා මොකක්ද කියලා? පළමුවෙන්ම මම ලැබුවා වුණා වසරට ඔබට සුබපතනවා. සුබපතමින් ලෝක උරුමයක් වූ සිංහරාජ කඳු පාමුල ලස්සන ගඟකට සීමාව තිබෙන මේ සුන්දර පුදබිම හරිම පින්වන්ත දකින්නන්ගේ මනදොල දැහැමින් ඇලලී යන ඉතාම ලස්සන තැනක පිහිටි පන්සලක් තමයි කීරිවලගම ශ්‍රී ගංගාතිලක බෝධිරාජාරාම විහාරස්ථානය කියලා කියන්නේ. මේ විහාරස්ථානයේ වැඩඉන ලොකු හාමුදුර හැටියට මම ජීවිතේ ශාසනයට ඇතුළත් වෙලා මේ වෙනකොට වසර ගණනාවක් ගෙවිලා යනවා. ශාසනික සම්ප්‍රදාය තුළ මා දැක්ක වටිනාම දේ තමයි අපි භික්ෂුවක් හැටියට ශික්ෂණය, හික්මීම, හැදියාව මේ තුළ යතිවර පරපුරට හෙබි වූ කාරණා. ඒ තුළ යහපත් ජීවිත ගත කරන මොහොතක විශේෂයෙන්ම ආධ්‍යාත්මික සුවයට නැඹුරුවන අප සිත් නිර්මාණාත්මක පැත්තටද දහමට අනුකූලව යොමු වෙන්නට කල්පනා කරනවා. මේට වසර ගණනාවක් මං පුංචි කාලේ එක පන්සලක පොඩි හාමුදුරු කෙනෙක් ලස්සන අපූරු මිදුලි ඉදලෙන් අමදිමින් චිත්‍රයක් නිර්මාණය කරන දැක්කා. මම මේක දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා මං එය මනසට ගත්තා. අරගෙන මම ඇවිල්ලා ටික කාලයක් ගත වෙද්දි මම කල්පනා කළා මේක අඳින්න ඕනේ. මම මේක මිදුලේ බෝමලුවේ ඉදලෙන් එය නිර්මාණය කරන ගම මට හිතෙන දිශාවට මගේ හිත යොමු කළා. යොමු කළා, කල්පනා කළා, තව ලස්සන රටා මේ තුළ නිර්මාණය කළා. අද වෙනකොට මං පොහොසත් වෙලා තියෙනවා. එදා පුංචි දෙයින් හොයාගත් දේ තුළ ලස්සන නිර්මාණයක් සමාජගත කරන්නට මට අද වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. දෙනන රූපවාහිනී පවා මෙය ඇත්තටම ලෝකයටම විවෘත කළා. ඉතින් මම විශ්වාස කරනවා ලස්සන නිර්මාණයක් බොහෝ දෙනාගේ හිත් පිනා යන්න අපූරු නිර්මාණයක්. අපේ රෝමලුවේ මාගේ දෑතින් ඉදලෙන් ඇත්තටම මේ ඉදලෙන් කරන්නේ ආකෘතියක් නැතිව හිතට හිතෙන දේ තමයි මිදුලේ ඉදලෙන් මේ ක්‍රියාවලිය කරන්නේ. ඒ නිසා මේ නිර්මාණය කිරීම ගැන මට ගොඩක් සතුටුයි. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තවත් මේ හා සම්බන්ධ ලස්සන මිදුලේ කැටයම් නිර්මාණයක් සිද්ධ කරන්නට පැලිමලුව. ඒක තමයි මගේ අරමුණ. කොයිතරම් සුන්දර වුණත් හාමුදුරුවනේ, මේ පන්සලට භෞතිකමය වශයෙන් තියෙන යම්කිසි හානියක් තර්ජනයක් තියෙනව නේද? ඒ ගැන සඳහන් කළොත් ඇත්තටම මේ පින්බිම මේ පන්සල කියන්නේ පොඩි ඉඩමක් තියෙන්නේ ආදායමක් කියලා. භූමි ආදායම් විහාරස්ථානෙට නෑ. මේ පවුල් 180ක් වගේ ඉන්නේ මේ පරිසරය. ඉතින් මිනිස්සුන්ගෙන් යැපෙන විදියට තමයි පන්සල උනලත් වෙන්නේ, සංවර්ධනය වෙන්නේ. මේ පන්සල ළඟින් කිරිවැල්දුල ගඟ ගලාගෙන යනවා අයිනෙන්ම. දැන් අපි මීට කලිනුත් ඔය මාධ්‍යයට පවා කිව්වා, නමුත් කිසිම කෙනෙක් අවධානය යොමු වුණේ නැහැ. තව ටික දවසක් යනකොට තව ගංමතුර මේ ගඟ විශාල ලෙස ගොඩට එනවා, ගලනවා. ගලනකොට මේ වම් අත පැත්තේ තියෙන භූමි ප්‍රමාණය දැන් ගොඩාක් කැඩි කැඩි ගිහිල්ලා, හේදි හේදි ගිහිල්ලා, එතකොට මේ භූමිය
සමහරට තම ගංවත්ව දෙක තුනක් වෙනකොට කුස්සියත් එක්ක ඒ පැත්ත ගඟටම හෙදිලායි කියලා මම විශ්වාස කරනවා. අපිට විශාල තර්ජනයක් තියෙනවා මේ ගංවතුර නිසා. මම සම්පත්දායකින් ඉන්නවා නම් මේ රටේ ලෝකෙ විහිදිලා ඉන්න ඔබේ අවධානය මේ සිතින් යොමු කළා. මේ පින්බිම රැකගන්නට අපිට අවශ්‍ය වෙන පැතිබැම්මක් නිර්මාණය කරගන්න. අන්නයට හැකි දායකත්වයක් ලබා දෙන්නේ නම් මම ගොඩක් ඉන්නේ. දෙවින් පින්සිදුන හමුදුරනේ ඔබතුමන්ට තෙරුවන් සරණයි. සුබ දවසක්. තෙරුවන් සරණයි හමුදුරනේ.